මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය උදෙසා සිව්මහා දේවාලයන්හි කප් සිටුවීමේ චාරිත්‍රය අද පෙරවරුවේ සිදු කෙරුණා. දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංක දෑල සහ සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමවරුන් මෙම චාරිත්‍රයට එක්ව සිටියා. විසියෙක් වන දින ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. පළමු වන රන්දෝලි පෙරහැර අගෝස්තු 26 වන දින වීදි සංචාරය කෙරෙන අතර මෙවර අවසන් මහා රන්දෝලි පෙරහැර පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 30 වන දිනයි. මේ අතර නවගමුව පත්තිනි මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම ඊයේ සිදු කෙරුණා. ඒ නවගමුව ශ්‍රී සත්පත්තිනි දේවාලය ශ්‍රී සුගත බිම්බාරාම රජමහා විහාරයේ විහාරාධිපති මහානායක පූජ්‍ය මල්පානේ පඤ්ඤාසාර හිමියන්ගේ සහ රාජ්‍ය ඇමතිනි ඩයනාගමගේගේ ප්‍රධානත්වයෙන් 19 වෙනි දින කුඹල් පෙරහැර ආරම්භ කිරීම සිද්ධ වෙනවා. පසුව මල් පෙරහැරත් ඒ වගේම දවස් 3ක් පාවඩ පිට පෙරහැරත් ගොම් පිට පෙරහැරත් දවස් 3ක් සිද්ධ කරනවා. ඒ අලි පිට පෙරහැර දවස් 4ක් කෙරෙනවා. අවසාන මහ පෙරහැර පවත්වන්නේ සැප්තැම්බර් මාසයේ 2 වෙනිදායි. 3 වෙනි දින සූදාවිල තොටුපළින් දිය කපාගෙන ගෙව දින පෙරහැර දවල් පෙරහැර සිද්ධ වෙනවා. මෙතර බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික මහ පෙරහැර අද සිට 20 වෙනිදා දක්වා වීදි සංචාරය කිරීමට නියමිතයි. පෙරහැර ගමන් ගන්නා කාලය තුල අදාළ මාර්ගයන්හි රථ වාහන ගමනාගමනයට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.